පූජ්‍ය උමාරේ කස්සප හිමියන්ගෙන්ද පූජ්‍ය වෙංගමේ නාලක හිමියන්ගෙන්ද අවසරයි. ආරාධිත කාතික මාතෘණේ, හිතවතුනි, දේශප්‍රේමී, මේ රැස්වීම හරි මේක සම්මන්ත්‍රණයක් හැටියට තමයි පවත්වන්නේ. සම්මන්ත්‍රණය සංවිධානය කරපු අය මේ පිළිබඳව මොකක් හිතුවද කියන එක නම් මට තාම තේරුමක් නැහැ. මහින්ද නැති රට කියන එකෙන් කුමක් අදහස් කරත් මට ඒ පිළිබඳව මං හිතනවා පොඩි නිර්වචනයක් කරොත් හොඳයි කියලා. පටන් ගැනීමේදීම මහින්ද නැති රට රටක් හැටියට තිබුණොත් ඒ රට ෆෙඩරල් රටක් වෙනවා ඇති. එහෙම නැත්නම් මහින්ද නැති රට රටවල් දෙකක් බවට පත් වෙනවා ඇති. මේක තමයි ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් මට තේරෙන විදිහට නම් එකම උත්තරේ. මේක රටක් හැටියට තිබුණොත් බැරි වෙලාවත් ඒ රට ෆෙඩරල් එහෙම නැත්නම් සංධීය රටක් මිස ඒකීය රටක් වෙන්නේ නැහැ කවදාවත්. එහෙම නැත්නම් ඒක රටවල් දෙකක් බවට පත් වෙනවා. එකක රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කරනවා ඇති, අනිත් එකේ සුමන්දිරන් ආණ්ඩු කරනවා ඇති. කවුරු ආණ්ඩු කරත් ඒ දෙන්නාම රාජකීය විද්‍යාලයේ ශාති ශිෂ්‍යෝ. අද උදේ රාජකීය විද්‍යාලයේ පොඩි උත්සවයක් තිබිලා තියෙනවා. විද්‍යාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඉන්නත්, ඒ වගේම ඇමතිවරුන් හැටියට ඉන්නත් ආතිශිෂ්‍යයන්ට ගෞරව කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් ඉන්නා මන්ත්‍රීවරු. ඒ 225 දෙනාගෙන් අටෙන් එකකට වැඩිය, ඒ කියන්නේ 29ක්, මම දන්නේ මම මේ කියන්නේ මේ රූපවාහිනියේ ITN එකේ කිව්ව ප්‍රවෘත්ති අනුව මගේ මේ සම්පූර්ණ කතාව මේ ටික මේ සැලසෙන්නේ. 29 දෙනෙක් මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝ. කැබිනට් මණ්ඩලයේ සහ කැබිනට් නොවන ඇමතිවරුන් ඔක්කොම ගත්තොත් එහෙම මම හිතන්නේ මම හරියටම ගාන දන්නේ නැහැ. අර 25 නම් පන්නලා දැංගුවක් අ. ඒ අයගෙන් 15 දෙනෙක් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝ. දැන් ඒක එහෙම වෙන්නේ මොකද කියලා මට තාම තේරෙන්නේ නැහැ. ලංකාවේ ඉස්කෝල කීයක් තියෙනවද? ලංකාවේ ඉස්කෝල වලින් එක ඉස්කෝලකින් කොහොමද ඉපමණ ප්‍රමාණයක් මැති ඇමතිවරුන් හැටියට පත් වෙන්නේ? එයාට ඡන්ද දෙන්නේ කවුද? එයාට ඡන්ද දෙන්නේ මේ අනිත් ඉස්කෝල වලට ගිය අය. මේකයි මට තේරෙන්නේ. රාජකීය විද්‍යාලයට ගිය අයගෙන් නෙවෙයිනේ එයා තේරෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ හොඳ කතාවක් කළා තියෙනවා. ඒක මේ රූප ජාතික රූපවාහිනියත් ඒ වගේම ස්වාධීන රූපවාහිනිය දෙකේම මේ කතාව ඒ විදිහටම ගියා. ප්‍රචාරය කෙරුවා. මම දන්නේ නැහැ ඒක මේ ජනාධිපති ඒකකෙන් දුන්න හරි අගමැති ඒකකෙන් හරි දුන්න ප්‍රවෘත්තියක්ද කියලා. එතුමා කියා හිටියා, මම ඇති කරන්නේ, ඒ කියන්නේ මේ ඊළඟ මැතිවරණයෙන් පස්සේ, දැන් ඊළඟ මැතිවරණය දිනනවායි කියන පදන මේ ඉඳගෙන තමයි මේ ඔක්කොම කියන්නේ. තව මාස 3කින් හරි 4කින් හරි 1කින් හරි මේ මැතිවරණය පවත්වයිනේ.
මම ඇති කරන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයි. මම ඇති කරන්නේ ශ්‍රී ලංකා විරෝධී ආණ්ඩුවක් නෙවෙයි. මම ඇති කරන්නේ මහින්ද විරෝධී ආණ්ඩුවකුත් නෙවෙයි. ඔය වචන වලින්ම කිව්වයි කියලා මම කියන්නේ මුත අදහස ඒකයි. මම ඇති කරන්නේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුව වෙච්ච රජයක් කියලා තමයි එතුමා කිව්වේ. අර කිසිවක් නොතේරෙන ශිෂ්‍ය පොඩි කොල්ලෝ ටික අප්පුඩි ගැහුවා. දැන් ඒක තමයි මහින්ද නැති රට. පාර්ලිමේන්තුවේ ඉන්නේ එකම එක පක්ෂයයි. ඒකේ විපක්ෂයක් නැහැ කියන එකනේ මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඒක ඉස්කෝලේ කොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒ මොකද්ද මේ කිව්වේ කියලා. වැඩේ තියෙන්නේ ඒක මේ ඉස්කෝලේ යන කොල්ලන්ගේ තාත්තලාට තේරෙන්නෙත් නැහැ. එහෙම තේරුණා නම් මේ රටේ මෙහෙම දෙයක් වෙන්නෙත් නැහැ. තාත්තලා කියන්නේ මේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ තාත්තලා විතරක් නෙමෙයි අනිත් ඉස්කෝලේ ශිෂ්‍යයන්ගේ තාත්තලාත් එක්ක. මේ ඇති කරන්න යන්නේ ඉතාමත්ම දරුණු ඒකාධිපති ආණ්ඩුවක් කියන එක ඔය කතාවේ ගැබ් වෙලා නැහැ කියලා හිතනවාද? මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කියන එක මිනිස්සුන්ට නම් තේරෙන්නේ හොඳ එකක් කියලා. හරි, මේක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙක හොවත් නැහැ කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්ත කතාව විපක්ෂයක් නැහැ කියන එක. විපක්ෂය සම්පූර්ණයෙන්ම නැති කළා දානවා කියන එක තමයි මේ වෙනත් වචන වලින් රනිල් වික්‍රමසිංහ කියන්නේ. දැන් ඒකත් එක්ක තමයි අපිට මීළඟ ඡන්දයට මූණ දෙන්න වෙන්නේ මේ කියමන් එක්ක. නමුත් මේව අපි කියන එකේ තේරුමක් තියෙනවද කියලාත් මට එක් වෙලාවකට හිතෙනවා. ඇත්ත කතාව ඒකයි. අපිට විරුද්ධව ඉන්න බලසේනා දිහා බැලුවම මම බලසේනා කියන වචනේ ඒ විදිහටම පාවිච්චි කරනවා. මේ බලසේනා ඔක්කොම අපිට විරුද්ධව ඉන්න බලසේනා හැටියට තමයි මම හිතන්නේ. මම කල්පනා කරන්නේ සීලුම ආකාරයේ බලසේනා. ඒවා ඉස්සරහ මොන විශේෂණේ තිබුණත් බලසේනා අවසාන වශයෙන් ගත්තාම බටහිර රාජ්‍යවලින් ගැපෙන, බටහිර රටවලින් නඩත්තු කෙරෙන, ඒ වගේම මේ ආණ්ඩුවේ අවුරුදු ගානක් ඉඳලා අවසාන කාලයේදී එහෙම නැත්නම් දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර ආණ්ඩුවත් එක්ක විරුද්ධකම් හදාගෙන අද වෙනකොට ආණ්ඩුවෙන් යහට ගිහිලා තියෙන ජාතික හෙළවරුමේ විසින් හදාගත සංවිධාන. අපි ඒගොල්ලන් ගැන අපි කෙලිම නම කියලා කියමු. ජාතික හෙළවරුමේ ඉන්න මිනිස්සුන් ගැන අපි අවුරුදු 25ක් 30ක් තිස්සේ දන්නවා. ඒගොල්ලන්ගේ ජනතා මිතුරුව කාලේ ඉඳලා අපි දන්නවා. ඒ නිසා තමයි මේ කිසිම බයක් සැකක් නැතුව මේවා මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේකයි. එක පැත්තකින් අපිට සටන් කරන්න වෙනවා මේ මාධ්‍යත් එක්ක. මේ මාධ්‍ය කියන්නේ මේ ආණ්ඩුවේ මාධ්‍ය විතරක් නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධ කියලා හිතෙනම නැත්නම් ආණ්ඩුවට පක්ෂ ඇත්තටම විරුද්ධව ඉන්න ආයතනත් එහෙම තමයි. දැන් මේ මාධ්‍ය ගැන නේ මම මේ කියන්නේ. මේ ලෝකයේ තියෙන මාධ්‍ය ගැන. මුළු ලෝකෙම මාධ්‍ය මේවන්නේ බටහිර රටවල් විසින්. අපි මොනවා කරත් අපි තාම හිතන් ඉන්නවා නේද BBC කියන්නේ අපක්ෂපාත මාධ්‍ය ආයතනයක් කියලා. ඒගොල්ලන්ගේ අපක්ෂපාතීත්වය අහගන්න නම් ස්කොට්ලන්තයට ගිහිල්ලා යන්න ඕන. ඒක ඉතින් අපිට කරන්න අමාරුයි නේ හැමෝටම. ස්කොට්ලන්තයට ගිහිල්ලා ආවොත් දැනගන්න පුළුවන් BBC එකේ අපක්ෂපාතීත්වය මොකක්ද කියන්නේ. ඒගොල්ලන්
මේ මාධ්‍ය මේවන්නේ එකම එක කාරණයක් සඳහා. මේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනයේ ආරාමයේ ඔක්කොම නිකම් වචන පමණයි. සත පහක් වටින් නැති වචන. මේ වචන හරහා මුළු ලෝකෙම රවට්ටනවා. මේ ලෝකේ රවට්ටන මේ ජනමාධ්‍ය කාර්යයන් පිටිපස්සේ අපේ ජනමාධ්‍යත් යනවා. මොකද අපේ ජනමාධ්‍ය වලට ඉන්න අයට පුහුණුව ලබා දෙන්නේ කවුද අවසාන වශයෙන් ගත්තොත් එහෙම. ඔය කොහරි බටහිර ජනමාධ්‍යයක ඉගෙන ගත්ත මිනිහෙක් නේ. එහෙම නැත්නම් ඉගෙන ගත්ත මිනිහෙක්ගෙන් ඉගෙන ගත්ත මිනිහෙක්. මේ රටේ පාසල උගන්වන්නේ බටහිර දේවල්. විශ්වවිද්‍යාල උගන්වන්නේ බටහිර දේවල්ම තමයි. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා උසස් පෙළ දක්වා කැමිනියය ගැන මගේ විශ්වාසයක් නැත. උසස් පෙළ සමත්ති උන් එක්කන මගේ කොහෙත්ම විශ්වාසයක් නැත. ඒ මොකද බටහිර අධ්‍යාපනය වැඩියෙන්ම ලබාගත් පිරිස තමයි උසස් පෙළ සහ උසස් පෙළ සමත් ඊට පස්සේ උපාධිධාරීන්. ජනමාධ්‍ය වේදිනුත් ඒ වගේ තමයි. මිනිහගේ උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මිනිහගේ බටහිර ගැතිකම වැඩි වෙනවා. ඔහු අධිරාජ්‍ය විරෝධියෙක් වෙන්න පුළුවන් යටත් විජිත විරෝධියෙක් වෙන්න පුළුවන් නමින් නමුත් දැනුමාතින් ප්‍රවාදාතින් සංකල්පාතින් ආකල්පාතින් හිතුම් පැතුම් මතින් මොවුන් සියලු දෙනාම බටහිරයන්. ඒ නිසා ඔවුන් ගැන මගේ විශ්වාසයක් නැත. ඔවුන් එක්ක තමයි අපිට එක පැත්තකින් සටන් කරන්න වෙලා තියෙන්නේ. බටහිර ජනමාධ්‍ය එක්ක මොකද කරන්න පුළුවන්? අපිට ජනමාධ්‍යයක් නැහැ මේ රටේ. ඇත්ත කතාව ඒකයි. මහින්ද රාජපක්ෂයාට ඇතුළත් අපිට ජනමාධ්‍යයක් තිබුණේ නැහැ. ඇත්ත කියන්නම්. ඔය ස්වාධීන රූපවාහිනිය හරි එහෙම නැත්නම් ජාතික රූපවාහිනිය හරි අපිට තැනක් දුන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒක මම පැහැදිලිව කියනවා. ඒ ජනමාධ්‍ය මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැරද්දක් නෙවෙයි. ජනමාධ්‍ය හසුරවන පණ්ඩියන්ගේ වැරද්ද නිසා ඒක වුණේ. දැන් මේවත් යන්නේ අවසාන වශයෙන් ප්‍රවෘත්ති කතරුල ගවටනේ. ඔබතුමන්ලා මේව මොන විදියට වාර්තා කරුවත් ජීල්ලා මේව ප්‍රවෘත්ති කතරු අතින් කැපෙනවා කැටෙනවා. ප්‍රවෘත්ති කතරුල සත පහකට වැඩක් නැති මිනිස්සු මේ රටේ ඉන්නේ. ඒක නිසා මේව කොහෙත්ම දාන එකක් නැහැ මං දැන් කිව්වේ ඒවා. කියනව දාන එකකුත් නැහැ මට ඒකේ වැඩකුත් නැහැ. ඒගොල්ලොත් එක්ක අපේ සටනක් තියෙනවා. ඒගොල්ල අපිට වඩා මහා ප්‍රබලයෝ දස දහස් ගුණයකින් අපිට වඩා අපිව නැති කරන්න පුළුවන් ඒගොල්ලන්ට. අපි කියන කිසිම දෙයක් රටට යන්නේ නැහැ අවසාන වශයෙන් ගත්තා. ඒක එකක්. අනිත් පැත්තෙන් කියන දේ පොඩ්ඩකින් හරි රටට ගියත් රටේ මිනිස්සු අපි කියන දෙයක් අහන්නේ නැහැ. ඒක ඒ ඊළඟ අවාසනාවන්තම. පොඩ්ඩක් හරි ගියත් ඒ මිනිස්සු අපි කියන දේ අහන්නේ නැහැ. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න දෙකට මැදි වෙලා තමයි අපි වැඩ කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂව එලව ගත්තනේ මේ බටහිර මිනිස්සු. බටහිර රටවල් මහින්ද රාජපක්ෂව එලෙව්වා. මේ පහුගිය අවුරුදු දෙක විතර කාලය රනිල් වික්‍රමසිංහ හැමතිස්සෙම කියපු වචන දෙකක් තිබුණා. රාජපක්ෂ රෙජිමය. රෙජිමේ කියන වචනේ හදාගත්තේ ඉංග්‍රීසි රෙජිම් කියන වචනේට. මේ රෙජිමේ එලවලා දාන්න ඕනේ කියලා. රෙජිමේ එලවන එක තමයි රනිල්ගේ ප්‍රධාන කටයුත්ත බවට පත් වුනේ. කාගේද මේ කටයුත්ත අවසාන වශයෙන් ගත්තා? කවුද මේ රෙජිමේ කියන වචනේ අයිතිකාරය උරුමකාරය? කවුද ඒක හැදුවේ? ඇමරිකන් කාරයෝ. ඇමරිකන් කාරයන්ගේ වචනේ තමයි රෙජිම් කියන එක. මේ රෙජිමේ එලවන එක රනිල්ගේ වැඩක් නෙමෙයි. ඒක ඇමරිකාවේ වැඩක්. මම මේ සම්පූර්ණ ඉතිහාසය කියන්න ලෑස්ති වෙන්නේ නැහැ. සම්පූර්ණ ඉතිහාසය කියන්න ලෑස්ති වුණ නැති වුණාට ඊට කෙටියෙන් කියන්න ඕන වචන දෙකක් තුනක් තියෙනවා. මිනිස්සු අපිට කියනවා ජාතිවාදියෝ කියලා. මේ රටේ ඉන්නනේ පඬියෝ හරියට. පඬියෝ අපිට කියනවා මුං ජාතිවාදියෝ අන්තවාදියෝ අරකය මේකයි.
අපේ ඇති ජාතිවාදයක් නැහැ. දෙමළ ජාතිකත්වයක් වෙනුවෙන් අපි පෙනී සිටින ලෑස්ති ඕනෙලාග. මම ඒක පැහැදිලිව කියනවා. මේ රටේ සිද්ධ වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට පහුගිය අවුරුදු කීපය තුළම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යමක් කෙරුණ නං ඒ කෙරුණේ මගේ අතින් කියල් මමයි නිර්භයව ප්‍රකාශ කරනවා. ඒක මගින් අහගන්න ඕනේ මං කියන් කිව්වට. මොකද ඒක ගිහිල්ලා යාපනයේ විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ආයතනයෙන් හරි මඩකලප විශ්වවිද්‍යාලයේ තිරුකුණාමල මණ්ඩපයේ ඉන්න සිද්ධ ඒකකෙන් හරි අහගත්තොත් දැනගන්න පුළුවන් වෙයි. මේ රනිල්ගේ පත්තරයක් තියෙනවා. රනිල්ගේ පත්තර ගොඩක් තියෙනවා. රනිල්ගේ මාමගේ පත්තරය ලංකාදීපේ. මෙතන ඉන්නවද දන්නේ කවුරක් අතවිලා? ලංකාදීපේ ඊයේද පෙරේදද ප්‍රවෘත්තියක් පළ කළා තිබුණලු. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සමාජිකයෝ ඔක්කොම අස්වැලා කියලා. නලින් සිල්වාගේ නමත් ඒකේ තිබුණලු. නලින් සිල්වා අස්වනේ පෙරේදා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. රනිල්ගේ මාමා ඒක දැනගෙන හිටියේ නැති වුණාට නලින්ද සිල්වා අස්වනේ මෛත්‍රීපාල ජනාධිපති වෙලා පැයක් යන්න ඉසෙලා. ඒ කියන්නේ 9 වෙනිදා ජනවාරි 9 වෙනිදා හවස 6ට විතර අර ගොම්මන් වෙලාවේදී එයා දියුරුන් දුන්නා. පැයක් ඇතුළත මම ඊමේල් මගින් දැන්නුවා ඔබේ ජනාධිපතිත්වයේ යටතේ සේවය කිරීම මගේ ගෞරවයට කැලලක්. ඒ නිසා මම අස් වෙනවා කියලා. මම කවුරක්වත් කියනකම් බලන් හිටියේ නෑ අස්වෙන්ට. රනිල්ගේ මාමා නම් හිතන් ඉන්නේ ඇති එහෙම තමයි කියලා අපි හැමෝම. නෑ මම අස්වනේ සිරි කවුද? මෛත්‍රීපාල සිරිසේන යටතේ සේවය කිරීම මගේ ගෞරවයට කැලලක් නිසා මං අස්වනා. ඒක ඊමේල් වල පමණක් සහ මගේ ඉල්ලාසීමේ ලිපිය පමණක් තියෙන නිසා දැන් ප්‍රසිද්ධිය කියනවා. කාටත් දැනගැනීම සඳහා නමුත් අවාසනාවකට මේවා රටට යන්නේ නැති වුවත් මම දන්නවා. මොනවා කරන්නද? දෙවැනි කාරණයක් මේ බොරු ප්‍රචාර, මාධ්‍යයෙන් කරන බොරු ප්‍රචාර. මම එකක් විතරක් කියන්නම්. මම ප්‍රතිපාදන කොමිසමේ සමාජිකයෙක් වුණේ ජූලි මාසේ 2014 ජූලි මාසේ. ඊට ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණයක් අරගෙන තිබුණා එක් ශිෂ්‍යාවකගේ ඇතුළත් වීම අවුරුද්දකින් හරි දෙකකින් හරි පමා කරන්න. මේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම කියන එක ඊට කලින් අවුරුද්දේ උසස් පෙළට පෙනී හිටපු ශිෂ්‍යාවන්ගෙන් පමණක් නෙවෙයි සිදුවන්නේ කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ සමහර ශිෂ්‍යාවන්ට නොයෙකුත් හේතුන් නිසා, ආර්ථික හේතුන් නිසා වෙන්න පුළුවන්, දෙමව්පියන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, අසනීප තත්ත්වයන් නිසා වෙන්න පුළුවන්, මොකක් හරි හේතුවක් නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඇතැම් වෙලාවට තමන්ගේ ඇතුළත් වීම අවුරුද්දකින් නැත්නම් දෙකකින් කල් දාගන්න. මෙවැනි ඉල්ලීම් ප්‍රතිපාදන කොමිසමට එනවා අවුරුද්දකට 200ක් විතර. මේ ඉල්ලීම් වලට බොහෝ වෙලාවට සුදුසුකම් තියෙනවා නම්, මේ කාරණේ ඇත්ත නම්, අවශ්‍ය කරන ලිපි ඇත්නම් ඒ අයට ඉඩක් ලැබෙනවා අවුරුද්දකින් නැත්නම් දෙකකින් Tamange ඇතුළත් වීම පමා කරන්න. මේ ශිෂ්‍යාවත් එසේ ලිපියක් එවපු ශිෂ්‍යාවක්. උසස් පෙළ සමත් වෙලා යම්කිසි මට අවුරුද්ද මතක නැහැ, යම්කිසි අවුරුද්දක විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූ නමුත් සුදුසුකම් ලැබූ ඇතුළත් කරගනු ලැබූ නමුත් යම්කිසි හේතුවක් නිසා ඇතුළත් වීම පමා කිරීමට අවශ්‍ය. දැන් මේ ඉල්ලීමේ ලිපියේ
නාමල් රාජපක්ෂගේ සම්බන්ධීගාරක ලේකම්වරයෙක් පොඩි සටහනක් ලියලා තිබුණා. ඇත්ත මමත් දැක්ක ඒ සටහන. මම යන්න ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දෙයක් මම මේ කියන්නේ. මට මේ ගැන කිසිම වගකීමක්වත් මේ ගැන තීරණයක් ගැනීමේදී මට කිසිම බලපෑමක්වත් කරන්න කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ කියන එක කියන්න. මේ සටහනක් තිබුණා. හැබැයි මම කියනවා මම ඇත්ත ඒ සටහනක් බැලුවා, ඒ වාර්තා ඔක්කොමත් බැලුමා කියවා ඉස්සරක්. මොකද මේ පත්තරවලින් මේවා ගහන්න පටන් ගත්තනේ. මේ එක එක ඉන්න පත්තරවල ජනමාධ්‍යකාරයෝ ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ, අනිත් අයට පක්ෂ, එක්සත් ජාතික පක්ෂයට පක්ෂ, නොයෙකුත් අය ඉන්නවනේ. අපි නොදන්නවයි, අපි නොදන්න ජනමාධ්‍ය කිවලු. දැන් මේ අය මේ ගහන්න පටන් ගත්තා. එනිසා මම මේ වාර්තාව අරගෙන කියෙව්වා ඔක්කොම ටික. මොකද්ද වෙලා තියෙන මේ අසාධාරණ? අර සටහනක් තියෙන එක ඇත්ත. හැබැයි මම කියනවා සටහනක් තිබීමෙන් ඒ ශිෂ්‍යාව තමන්ගේ ඇතුළත් වීම අවුරුද්දකින් නැත්තම් දෙකකින් පමා කිරීමට නුසුදුස්සෙක් වෙන්නේ නැහැ කියලා. සටහනක් තිබුණ පමණින් ඇය නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. මේ පත්තරවල ජීවිතේ මොකද්ද? අදත් කියන්නේ මොකද්ද? ඔය ජනතා විමුක්ති පෙරමුණේ බොරු කාරයෝ ටික, හොරු ටික, හොරු ටික. අර 1971 දී 1987 දී හාමුදුරුවෝ ඝාතනය කරපු සාමාන්‍ය මිනිස්සු මරපු මේ හොරු මිනිමරුවෝ ටික අදත් කියනවා නාමල්ගේ ලිපියක් අනුව මේ ශිෂ්‍යාව ඇතුළත් කරගනු ලැබුවා කියලා. මුන් දන්නේ නැත්තම් දන්නේ නැති එක කියන්න ඕන. දන්නවයි හැටියට පියවල් මිනිස්සුන්ට කියන්නේ මොකද? මම මේ නාමල්ල සුද්ධ කරන්න යනවා නෙමෙයි. මේක වැරදි, ඒක සටහන ලියපු එක. සටහන ලිව්වත් නැතත් ඒ ශිෂ්‍යාවට ඒතත් ඒ අවස්ථාව හිමි වෙනවා. ඒකයි මම මේ කියන්නේ. සටහනක් දැමීම නිසා ශිෂ්‍යාව නුසුසුසු වන්නේත් නැහැ. ඒකත් මතක තියාගන්න. මේගොල්ලෝ කියන්නේ ඒක නෙමෙයි, සටහන නිසා ශිෂ්‍යාව ඇතුළත් කරගත්තා කියලා. ඇතුළත් කරගත්තා කියන එකත්, ඇතුළත් වීම අවුරුද්දකින් නැත්තම් දෙකකින් පමා කෙරුවා කියන එකත්, දෙකක් කියන එක මේ ජනමාධ්‍ය වේදින්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනයේ වැරද්දක් වෙන්න තියෙන එක. රණිල්ගේ මාමට නම් කොහොමඩවත් තේරෙන්නේ නැහැ. මේගොල්ලොත් එක්කයි අපිට මේවා ඉතින් කොහොමද කියන්නේ? මේ බොරු කතා මම මේ කියන්නේ මේකයි. මේක සුළු දෙයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් මම පෙනීටිනෙත් නැහැ. නමුත් මේ බොරුව බොරුවක් බව පෙන්වන්න ඕනේ. ඒකයි මම කිව්වේ. මේ බොරුව බොරුවක් හැටියට පෙන්වුවේ මහින්ද රාජපක්ෂට විරුද්ධව මොනතරම් බොරු කන්දරාවක් මේ බටහිර ජනමාධ්‍යයේ මෙහෙයවීමෙන් අපේ රටේ ඉන්න ජනමාධ්‍යත් මේ පණ්ඩියෝ ටිකත් එක්ක වෙලා කරගෙන ගියාද කියන. අපි අහලා තියෙනවා ගඩාෆි ගැන. අපි අහලා තියෙනවා ඉඩි අමින් ගැන. අපි අහලා තියෙනවා තව තවත් අය ගැන. මේ අය ගැන අපි අහලා තින්නේ මොකක්ද? මුන් අන්තිම ඒකාධිපතියෝ. නරක මිනිස්සු, යහපාලනයක් ගෙනිච්චේ නැති මිනිස්සු, ජනතාවට කරදර කරපු මිනිස්සු. අපිට එන්නේ ඒකයි. අපිට වෙන ප්‍රවෘත්තියක් එනවද? අපිට BBC CNN එකෙන් සහ ඔය අල් ජිසාරාද අල් ජරාවද කියන එකෙන් එන ඒවා ඇරුණාම වෙන මොන ප්‍රවෘත්තිද අපිට ලැබෙන්නේ? අල් කියලා කියන්නේ අර ඉංග්‍රීසියෙන් ද කියන අර්ථය තියෙන ද. අල් ජරාව කියන එක ජරා කියලා, ජරාව කිව්වනම් හරි. ඊට වඩා දෙයක් නෑ. අල් කියලා අරාබි භාෂාවෙන් මන් දන්න විදිහට කියන්නේ ඉංග්‍රීසියෙන් ද කියන එක. ද ජරාව වගේ තමයි අල් ජරාව. එතකොට මේ ජරාව BBC කියන්නේ ඊට වඩා ජරාවක්. CNN කියන්නේ ඊටත් වඩා ජරාවක්. රනිල්ගේ මාමාගේ පත්තරේ කියන්නේ ඊටත් වඩා ජරාවක්. මේ ජරාව වලින් තමයි මේ අපි ප්‍රවෘත්ති ලබා ගන්නෙ. ඔවුන් ඒකාධිපතියන් නෙවෙයි ප්‍රශ්නේ වෙලා තිබුණේ, ඒක නෙවෙයි. ඔවුන් බටහිර රටවලට මා හිසරදයක් වෙලා තිබුණා. හිතනවා මේ බටහිර මිනිස්සු ඒකාධිපතියන්ට කැමති නැහැ කියලා.
සෞදි අරාබී නේකාධිපතියන් හරි වෙනත් රටකේ නේකාධිපතියෙකුට හරි චිලි රටේ හිටපු අර කවුද මේ මට එකගේ නමත් මතේ පිනචෝ හරි මේගොල්ලන්ට බටහිරෝ කැමතිවිලු උන්නේ නැද්ද බටහිරයන් අයියන්ඩේව මරලා දැම්මේ අයියන්ඩේ හරි ඇලන්ඩේ හරි කියලා කියනවනේ අපි එයා ඒකාධිපතියක් නිසා නැහැ බටහිරියෝ කියන විදිහට ඔවුන් වැඩ කරපු නැති නිසා මහින්දත් බටහිරයන් කියන විදිහට වැඩ කෙරුවේ නැහැ. ඒකයි ප්‍රශ්නේ වෙලා තිබුණේ. ඒ ප්‍රශ්නේ මෙතන තියෙන වෙන මොනක් අන්න නෙමෙයි. ඒක ඉතාමත්ම හොඳ සංකේතයක් තමයි උන් සත පහකට ගණන් ගත්තේනේ අර එංගලන්තෙනුයි ප්‍රංශෙනුයි අපේ විදේශ ඇමතිවරු දෙන්නට ඇඹිලි පිටේට එන්න කියලා උන් අර ගහක් යට නවත්තලා තමයි මහින්ද රාජපක්ෂ වැඩ කෙරුවේ. මෛත්‍රීපාලට බලන්න දෙයක කරන්න. මෛත්‍රීපාල ගහක් යටට වෙලා ඉඳී එංගලන්තේ මහ කොමසාරි සේනකම්. ඊට වඩා දෙයක් මෛත්‍රීපාලට කරන්න පුළුවන්ද? අර මෛත්‍රීපාල දැන් කියනවා මේ විධායක බලතල ඔක්කොම අගමැතිට දෙනවායි කියලා. දෙන්න දෙන්න දැන්ටම දීලා ඉවරයි. ආයි මට දෙන්නේ. දැනුත් කවුද විධායක අගමැති? රනිල් වික්‍රමසිංහ. කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නේ මෛත්‍රීපාලට ඕන විදියටද? කැබිනට් මණ්ඩලයේ පත් කෙරුවේ මෛත්‍රීපාලට ඕන විදියටද? ඇමතිවරුන් පත් කරන්නේ මෛත්‍රීපාලට ඕන විදියටද? මේක නැහැ නේ. මේ ඔක්කොම පත් කරන්නේ රනිල්ට ඕන විදියට. පාටලී චම්පික රණවක ඉඳන්නේ එයාට ඕන විදිහට පත් කරනවා කියලා. එයා එයාට පත් කරගන්න පුළුවන් එයා විතරයි වෙන කාවක්වත් පත් කරගන්න බෑ. ඇමතිවරයෙක් හැටියට. ඕන්නම් විය තව නිලධාරීන් කීප දෙනෙක් පත් කරගන්න පුළුවන් ඇති. ඊට වඩා මොනවද කරන්න පුළුවන්? ඊ මං කිව්වේ මෛත්‍රීපාලගේ தත්ත්වය. අර මහින්දගේ தත්ත්වය. පටහිර රටවලට ඕන කරේ මොකද්ද? මහින්ද රාජපක්ෂ රෙජිමේ එළවලා ඔවුන්ගේ ගැත්තෙක්ව මෙතන දාගන්න. ඒ ගැත්ත ඔවුන්ට ඕන කරන්නේ වෙන කවුරක් නෙමෙයි, ඇත්ත කතාව. ඔවුන්ට ඕන කරන්නේ රනිල්, සුමන්දිරන් සංයෝගේ. නමුත් රනිල්ව දාලා ඡන්ද ගන්න බෑ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. රනිල් අති දක්ෂ පරාජිතෙක්. ඔහුට ඡන්ද එන්නේ නැහැ. ඔහුට මොන මෛත්‍රීකින්වත් ඡන්ද එනවද කියලා මට ප්‍රශ්නයක්. gedara ඉන්න මෛත්‍රීකින්වත්, gedara නැති මෛත්‍රීකින්වත් ඡන්ද දෙනවද කියන එක නම් මට ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක හරි. නමුත් සමහරවිට රනිල්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ කෙසේ වෙතත් රනිල්ව දාලා දිනන්න බැරි බව බටහිරියෝ දන්නවා. මේ කාරණාත් එක්ක තමයි දැන් අවුරුදු දෙකක් තුනක් තිස්සේ මහින්ද රාජපක්ෂ එළවන්නට බටහිර රටවල් ක්‍රියාත්මක වුණේ. මම ඒක කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැහැ. මම මේ කුමන්ත්‍රණ කියන වචනට විරුද්ධයි. කුමන්ත්‍රණයක් නැහැ මෙතන. මේවා ප්‍රසිද්ධියේ සැලසුම් කරන සැලසුම්. බටහිර රටවල උමනා මොකද්ද? අපේ රටවල ඔවුන්ට ගැති නායකයෝන් පත් කර ගැනීම. වෙන මොනක් අන්න නෙමෙයි, ඔවුන්ට ගැති නායකයෝ පත් කරගන්න එක. ඔවුන්ට විරුද්ධ වෙන, ඔවුන්ට එරෙහිව නැගී හිටින කිසිම නායකයෙකුට ඔවුන් කිසිම ඉඩක් දෙන්නේ නැහැ අපේ රටවල. ඔච්චරයි ප්‍රශ්නේ. වෙන මොනක් අන්න මේ නිකන් බොරු යහපාලනේ අරකයම් එකයි කතා කරුවට මේකේ තියෙන මූලික ප්‍රශ්නේ ඒකයි. ඒ නිසා තමයි මහින්ද වෙලවන්නේ. මේ බටහිර රටවල් මම මේවා දැන් කියලා 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 අවුරුදු කීයද 30ක් විතර මම මේ කියනවා ඇති. නමුත් මේ රටේ මිනිස්සු මම අහන්නේ කවදාකවත් අහන්නේ. මම කියන මේ අපි දෙමළ ජාතිකත්වයට විරුද්ධ නැහැ. මම ඒක කිව්වා. දෙමළ ජාතිකත්වයට විරුද්ධ නැහැ.
මේ රටේ හින්දු සංස්කෘතිය සිද්ධ වෙදකම ලියුණු කරන්න මට පුළුවන් හැම එකක් මම කරනවා කරන්න අවස්ථාවක් හම්බුනොත්. නමුත් අපි විරුද්ධයි ඒකකට. මොකටද? සිංහල ජාතිකත්වයට විරුද්ධව මේ බටහිරයන් දෙමළ ජාතිවාදය යොදා ගැනීමට අපි විරුද්ධයි. දෙමළ ජාතිවාදය කියන්නේ එකක්, දෙමළ ජාතිකත්වය කියන්නේ තවත් එකක්. අපි විරුද්ධ දෙමළ ජාතිවාදයට සහ එම දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වයට විරුද්ධව බටහිරයන් විසින් යොදාගනු ලැබීමට. ඉතා පැහැදිලි යෝග. නමුත් මේ පණ්ඩියෝ ටික, මේ රටේ ඉන්න පණ්ඩියෝ ටික කියන්නේ කොහොමද? හා, නලින් සිල්ලා ජාතිවාදියා, අන්තවාදියා. අඩු ගානේ අපි DNAවත් හරියට කියවනවා කියලා මන්නම් හිතන්නේ. ඒක මනම් මට සක්සුදක්සේ පැහැදිලි. මොකද අපි ගාව ඉන්න අයත් ඒව හරියට කියවන්නේ නැති නිසා, අපිත් එක්ක ඉන්න අයත් ඒව හරියට කියවන්නේ. ඒ නිසා අනිත් මිනිස්සු වා කියවනවා කියන එක නම් මම කොහොමවත් හිතන්නේ නැහැ. නමුත් නිකම් මේ මතයක් තියෙනවා. දැන් මේ දෙමළ ජාතිවාදය ඇති වුණේ කවදද? 1956ද, 1980ද, 76ද, 72ද, කවද්ද? නැහැ, 1833 ඉඳලා මේක තියෙනවා දේශපාලන ලෝකේ. ඊටත් ඉස්සර තිබුණා ලන්දේසීන් කාලේ. මම මේ ඉතිහාසය කියන්නේ 1833 ඉඳලා මේ දෙමළ ජාතිවාදය තියෙනවා දේශපාලන තලේ. ඒක ඉංග්‍රීසීන් විසින් යොදා ගන්න ලැබුවා සිංහල ජාතිකත්වයට විරුද්ධව. ඒක ටිකෙන් ටික විකාශය වෙලා අවසානයේදී ප්‍රභාකරන් කෙනෙක් බිහි වුණා. දෙමළ බෙදුම්වාදයක් ඇති වුණා. දෙමළ ජාතිවාදයේ ප්‍රතිඵලයක් හැටියට, දෙමළ බෙදුම්වාදයේ ප්‍රතිඵලයක් හැටියට දෙමළ ත්‍රස්තවාදයක් ඇති වුණා. මේ මට ඔක්කොම බටහිරින් සල්ලි හම්බුණා. හිතනවද නෝවේ සල්ලි දුන්නේ නැහැ කියලා? මේ සල්ලි දීම් ගැන දන්න මිනිහෙක් ඉන්නවා මේ රටේ මුදල් ලැබුණ හැටි. කවුද? KP. මම KP-ව දැකලත් නැහැ, කතා කරලත් නැහැ, වචනයක්වත්. මේ මිනිහා කළුද සුදුද ගඳද සුවඳද කියලා මම දන්නෙත් නැහැ. මේ මිනිහා තියා නාමල්ව මම දැකලත් නැහැ. ඇත්ත කතාව ඒකයි. නමුත් මේකේ ඉන්න හොර තක්කඩි ඡායාරූපයක් පළ කරලා තිබුණා. මම නාමල්ට බුලත් අතක් දෙනවා. මම ඒකව තාම දැකලා නැහැ. ඇත්ත කතන්දරේ තාම දැකලා නැහැ. මුණ ගැහිලා නැහැ. මම මොනවට මේ පොඩි කොල්ලෙක් හම්බ වෙන්නේ? මට ඇදි වැඩක් තියෙනවා. නමුත් කවුද කියලා මට නිකන් හිතා ගන්න පුළුවන්. නමුත් මම ඒ කියන්නේ නැහැ. මොකද ඒක කිව්වම CID එකේ මගෙන් ආනවා, කොහොමද මේක දන්නේ? අර මට CID එකට තිබ්බයක් නැහැ, තේරුණාද? නමුත් නිකන් බොරුවට රස්තියාද වෙන්නේ නැහැ. මට වැඩක් නැහැ. මට පැහැදිලි සාක්ෂි නැතුව මම කියන්නේ නැහැ කිසිම දෙයක්. කියන හැම දෙයක්ම සාක්ෂි ඇතුව කියන්නේ. සාක්ෂි නැති වුණාට අපිට හිතා ගන්න පුළුවන් දේවල් තියෙනවනේ. හිතා ගන්න පුළුවන් දේවල් ඔබටත් හිතා ගැනීම සඳහා මම කියනවා මිසක් හරියටම නිශ්චිතව කියන්නේ නැහැ. ඔබත් ඕනේ කෙනෙක්ව හිතා ගන්න. ඡායාරූප විකෘති කිරීම පිළිබඳ ප්‍රසිද්ධ මිනිස්සු මේ රටේ ඉන්නවා, ඇමතිවරුන් අතරත්. දැන් මේ කාර්යය තමයි බටහිරයන් අතින් සිද්ධ වුණේ. රජිමේ එලවන්ට පච ප්‍රචාර, අර දූෂණ, මේ දූෂණ, අනිත් දූෂණ, අනිත් එකයි මේක. දැන් මාසයක් තිස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මොනවාක් නැහැ නේ තාම හොයාගත්ත දෙයක්. අර ලැම්බෝගිනි දෙකවත් තාම හොයාගන්න බැරුණා. ලැම්බෝගිනි තියනද කියලා මන් දන්නේ නැහැ. මන් තාම ලැම්බෝගිනියක් දැක මට පාරේ පෙන්නුවොත් මේක ලැම්බෝගිනි කියලා මං කියනවා. මන් දන්නේ නැහැ මේක ලැම්බෝගිනියද මොකද්ද කියලා. මට ඊවේ වාහන හඳුනා ගැනීමේදී පුදුම අදක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා ලැම්බෝගිනියක් දැක්කයි කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම වෙතත් තාම එකක්වත් හරියට කියලා නැහැ නේ. මෙන්න මේ ආවල් දී වෙලා තියෙනයි කියලා. නමුත් තාමත් ප්‍රචාරය යනවා. ඇයි මේ ප්‍රචාරය යන්නේ? මහින්දට බය නිසා. මහින්ද ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වුණොත් එහෙම මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම මේ සියලු මඩ ප්‍රචාර ගෙනියන්නේ මේ කාරණය නිසා. දැන් මේ සියල්ල එක්කව වෙලා මේකට එක්කව වෙච්ච තවත් ගන්නාවක් තියෙනවා. මම මේ සමහර දේවල් ලිපිවල ලියනවා. මේ පුවත්පත්වල ලිපි පළ කරගන්න බැරි නිසා
මොකද මේ රටේ පුවත් වාරණයක් තියෙනවද? නැහැ කියයි. පුවත් වාරණයක් තියෙන මන් දන්නවා ඒක. මොකද පුවත් වාරණයක් තියෙන බව මන් දන්නේ මට ලිපි පළ කරගන්න බැරි නිසා. කතෘවරු ඒ ලිපි දාන්නේ නැහැ. ඒ ලිපි දාන්නේ නැත්නම් ඒ ලිපි පළ කිරීමෙන් ඔවුන්ට ප්‍රශ්නයක් වෙයි කියලා නිසා. ඇත්ත කතාව ඒකයි. ලිපියක් පළ කෙරුවත් ඒක කපලා ආරෙම්මෙන් කොටලා තමයි දාන්නේ. මේකේ පාරණ වාරණයක් නැහැ කියලා හිතනවද? නැහැ. වාරණයක් තියෙනවා. ඒක එලිමහනේ නැති එක පමණයි. කතෘවරුන්ගෙන් අහන්න ප්‍රවෘත්ති කතෘවරුන්ගෙන් අහන්න වැඩිපුරම මොකද්ද මේ රටේ තියෙන පුවත් වාරණය කියලා. වාරණයක් තියෙනවා. විශේෂංග කතෘවරුත් දන්නවා වාරණයක් තියෙනවා කියලා. ඒ වාරණයට යටත්වයි ලිපි ලියන්නේ. මම දැන් ලිපි ලීවීම ඉතාමත්ම සීමිතව කළා. එක පත්‍රයකට පමණයි ලියන්නේ. ඒකත් මේ ලියන්න වමනාවකටම ලියනවා නෙමෙයි කතෘවරයාගේ ගමන් අපි පුළුවන් විදිහකට බලමු කියලා කිව්ව නිසා මම ලියනවා රිවිර පත්‍රයට, ඉරිදා රිවිරට. අනිත් එක පත්‍රයකටවත් ලියන්නේ නැහැ විදුසර පත්‍රයට. විදුසර පත්‍රයේ මම ලියන්නේ භයානක දේශපාලන ලිපි. නමුත් ඒ දේශපාලන කාටවත් තේරෙන්නේ නැති නිසා ප්‍රශ්නෙකුත් නැහැ. කතෘවරයාට තේරෙන්නේ නැහැ, පාඨකයන්ට තේරෙන්නේ නැහැ, අයිතිකාරයන්ට තේරෙන්නේ නැහැ මේ විදුසරේ ලියන්නේ දේශපාලන ලිපි කියලා. ඒක නිසා ඒවා ලියනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයට කොහොමඩවත් තේරෙන්නේ නැහැ. ජනමාධ්‍ය ලේකම්ට කොහොමඩවත් තේරෙන්නේ නැහැ. මොකද මම දන්නවනේ කරුණාරත්න පරණවිතානේ මම මාත් එක්ක වැඩ කරපු මිනිස්සෙක්නේ. එයාගේ බුද්ධිමය හැකියාවන් ගැන මම දන්නවා. ඒ ඌට ඕවා තේරෙන්නේ නැහැ. මට ප්‍රශ්නයකුත් නැහැ. ප්‍රශ්නයකුත් නැහැ කියන්නේ තේරුණාත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මොකද්ද කරන්නේ? මගේ පොඩි වෙබ් අඩවියක් තියෙනවා. වෙබ් අඩවියක් කිව්වට ඒක මේ ඒ වෙබ් අඩවියට ගියාට පස්සේ ආපහු එන්නත් තමයි හොයාගන්නත් බැ මොනක්වත් එච්චර අවුලක් ඒක. ඒක සාමාන්‍ය හොද විදියකට පවත්වාගෙන යන වෙබ් අඩවියක් නේ. මට දැනෙන විදියට බෑ මම ඕක කරන්නේ. බොහොම කනගාටුයි කියන්නේ මේ අපිට ඉන්න වෙබ් කාර්යෝ ඕන තරම් නමුත් එක්කෙනෙක්වත් මට උදව් කරන්නෙත් නෑ. මට පුළුවන් විදියට මම ඒක කරනවා. කාට හරි ඕන නම් මම ලියනවා. මම හැමදාම ලිපියක් ලියනවා. සමහර දාර ලිපි දෙකක් ලියනවා. අවශ්‍යතාවක් තියෙනවා නම් බලන්න www.kalaya.org www.kalaya.org කියන වෙබ් අඩවියට පිවිසෙලා බලාගන්න. ආ යාපව එන එක නම් ටිකක් අමාරුයි. ඒක මම කියන්නේ. ඒකේ ගියාට පස්සේ ඒක අවුලක් නේ. ඒ අතරමං වෙනවා. මොකක්වත් හොයාගන්නත් අමාරුයි. ඒ වුණත් කමන්නේ ඉඳලා ඉట్లా එකට ගියන්න. දැන් මේ සියලුම දේවල් ඒ වෙබ් අඩවියේ ඇති ලිපියක් කාට හරි ලියා ගන්න ඕන නම් මේ අරාබි වසන්තයේ පැමිණියේ කෙසේද කියලා. ඒකේ මම මේ සියල්ල විස්තර කරන කරුණු හතක් ඇතුව ඇයි මහින්ද පෙරදුනේ කියන එක. මම ඒ කරුණු හත දැන් කියන්න ලෑස්ති වෙන්නේ. විස්තර කරන්න ඕනෙත් නෑ. පුළුවන්කමක් තියෙනවා නම් වෙබ් අඩවියට ගිහිල්ලා ඒ ලිපිය බලාගන්න. අරාබි වසන්තයේ පැමිණියේ කෙසේද? දැන් මම ඊළඟට කියන්නම්. මේ දැන් මේ කොමාරි මේගොල්ලන් එකතු වෙලා මේ රෙජිමේ පරාද කරගත්තා. පරාද කරගෙන දැන් ඒකට මේ පොඩි එකතු කිරීමක් කරන්න ඕනේ. මේ සැලැස්මේ එක වෙලාවක තමයි මෛත්‍රීපාල එන්නේ. ඊට කලින් සරත් ෆොන්සේකාත් මේකට ආවා. සරත් ෆොන්සේකාට විරුද්ධව ඇමරිකාවේ උසාවියක යුද්ධාපරාධිකරණ චෝදනාවක් තිබුණා 2010 දී. 2009 පස්සේ බොහොම මාස කිහිපයක් ඇතුළත සරත් ෆොන්සේකා ඇමරිකාවට ගියා. ගිහිල්ලා එනකොට අර චෝදනාව ලස්කරගෙන ආවේ ඔව්ව ඉදිරිපත් කරුවා ජනාධිපති අපේක්ෂක හැටියට. මම තමයි ඉස්සෙල්ලාම කිව්වේ සරත් ෆොන්සේකාව හිරබාරයට ගන්න කියලා. මම තාමත් කියනවා ඒ හිරබාරයට ගත්ත එක හරි කියලා. ඔහු නිදහස් කරපු එක වැරදි කියලා මම කියන්නේ. ඒවා ජනාධිපතිවරු වගේ කියන්න එපා ඒවට. ඒ නිදහස් කරපු එක වැරදි. ඔහු සුදුකොඩි කතාව පටන් ගත්තේ කවුද? මේ සියලුම කුමන්ත්‍රණ කතාව පටන් ගත්තේ කවුද? යුද්ධාපරාධ ගැන පටන් ගත්තේ කවුද? පළවෙනි වෙඩිමුරේ තිබ්බේ සරත් ෆොන්සේකා.
වග කියන්න ඕන මෙහුඟක් දේවල්වලට. අද ආණ්ඩුව කියනවා අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කැමති නැහැ, අපි දේශීය පරීක්ෂණයක් පමණයි කරන්නේ. ඒ අතර විග්නේශ්වරන් උතුරු පළාතේ පළාත් සභාවට යෝජනාවක් ගේනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් වහම් පවත්වන්න කියලා. ඒ පිළිබඳවත් මම අද ලිපියක් ලියලා තියෙනවා ඒ වෙබ් අඩවිය ගිහිල්ලා බලන්න. DNA සහ උතුරේ මේ යුද්ධ අපරාධ චෝදනාවක. මේකේ DNA එකේ ඇතුලේ තියෙන ප්‍රශ්නත් මම සාකච්ඡා කරන්න ඒකත් තෝන්නේ මෙතන කතා කරන්න. නමුත් මේ සියල්ල කිරුණේ දෙමළ ජාතිවාදයේ පිනවීම සඳහා. ඒක පිනවීමට සිංහල ජාතිකත්වය මැඩීම සඳහා. මතක තියාගන්න. බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ අගමැති වුණ නැත්තම් ඊළඟ මැතිවරණයෙන් පස්සේ මේ රට ෆෙඩරල් වීම වළක්වන්න බැහැ රටක් හැටියට තියෙනවා නම් මහින්ද නැති රටක් හැටියට තිබේ නම් ෆෙඩරල් වෙනවා. එසේ නොවේ නම් රටවල් දෙකක් බවට පත් වෙනවා. ඒ වෙලාවේදී යම් කිසි පුද්ගලයෙක් හරි සංවිධානයක් හරි නැගිට්ටොත් ඒකට විරුද්ධව ඔවුන් සමූල ඝාතනය කරනවා, මේ රට ලේවිලක් බවට පත් කරනවා. ඒක පැහැදිලි. මේ රට නැමත ලේවිලක් බවට පත් කරන්න නම් පත් කරන්න ඕන නම් මහින්ද රාජපක්ෂ අගමැති නොකර සිටින්න. ඒ මහින්ද නැති රටේ කාරණාව තමයි මම කිව්වේ. දැන් ඊළඟට මේ ආණ්ඩුව ගැන වචනයක් දෙකක් කියන්න ඕන. මේ අලුතෙන් ඇති කරගත් ආණ්ඩුව, බටේරයන්ට උණ කරන ආණ්ඩුව, බටේරයන් විසින් ඇති කරගත් ආණ්ඩුව, ඔවුන්ගේ සුරතල් ආණ්ඩුව, ලදරු ආණ්ඩුව, අනේ මොනතරම් හුරතල්ද මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්. මේකට කියන්න පුළුවන් හොඳම වචනේ ආණ්ඩුව නෙවෙයි පාණ්ඩුව කියලා. මම කියනවා ඉතාම වගකීමකින් යුක්තව මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා. නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් අද තියෙන්නේ මේ රටේ. අපිට තියෙනවා මේ ව්‍යවස්ථාවක් කියලා එකක්. මේක අපේ ව්‍යවස්ථාවකුත් නෙවෙයිනේ, යර්ජවර්ධනගේ, රනිල්ගේ මාමගේ ව්‍යවස්ථාව. මාමගේ ව්‍යවස්ථාව බෑන කඩනවා දිගින් දිගටම. මේ රටේ මේ විදිහට ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ආණ්ඩුවක් පාණ්ඩුවක් තවත් තිබුණේ නැහැ. මේ ව්‍යවස්ථාව දැන් කීප වතාවක් උල්ලංඝනය වෙලා ඉවරයි. දැනටමත් මේ ව්‍යවස්ථාවේ රනිල්ගේ මාමට අමතක වෙච්ච කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? කැබිනට් මණ්ඩලයක් පවතින අවස්ථාවක ජනාධිපති වෙනස් වුණොත් එහෙම මොකද වෙන්නේ කැබිනට් මණ්ඩලයට කියලා කියන්න. මේක මේ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. මම මේක හොඳට කියෙව්වා. කැබිනට් මණ්ඩලයේ පත් කිරීම, කැබිනට් නුවණ ඇමතිවරුන් පත් කිරීම, කැබිනට් ඇමතිවරුන් අස් කිරීම, අනිත් ඒවා අස් කිරීම, මේ පිළිබඳව මේකේ තියෙන වගන්ති කීපයක් පමණයි. කාට හරි ඕනනම් ගෙදර ගිහලා කියවන්න පුළුවන්. 43 ඉඳලා 47 දක්වා වගන්ති ටිකේ තමයි මේ ඔක්කොම කතාව තියෙන්නේ. මේ එක වගන්තියකවත් නැහැ. කැබිනට් මණ්ඩලයක් පවතින විට ජනාධිපති වෙනස් වුණොත් එහෙම කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කොහෙවත් නේ. ඒක ජයාට අමතක වෙච්ච දෙයක්. ජයාට සහ HW ජයවර්ධන කියන මහා නීති විශාරදයන්ට අමතක වෙච්ච දෙයක්. ඒක ඇතුළත් කරගන්න. එහෙම වෙනවා. මේ ලෝකේ මිනිස්සුන්ට හැම දෙයක්ම පේන්නේ නැහනේ. එහෙම වෙනවා. ඉතින් එහෙම වුණාම ඒකට සුදුසු පිළිමයක් යොදන්න තියෙන්නේ. බුදුහාමුදුරුත් විනය නීතිය පළ කෙරුවේ මේ පැනේවි හාමුදුරනේ. අවුරුදු 20ක් ගිහිල්ලා හාමුදුරුව වැරදි කරන්න පටන් ගත්තට පස්සේනේ. ඉතින් වැරදි කරාට පස්සේ තමයි නීති පනවන්න වෙන්නේ. මේක සංශෝධනය කරගන්න. ඒක හරි. නමුත් කොහෙවත් නැහැ ජනාධිපති වෙනස් වුණයි කියලා
කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා හරි විසුරුවා හරිනවා කියලා හරි විසුරුවා හැරෙනවා කියලා හරි මේක වෙනස් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන අවස්ථාවකදී පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන අවස්ථාවකදී ඊට පැහැදිලිව කියවෙනවා කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා කියන එක ඒක බාරකාර ආණ්ඩුව බවට පත් වෙනවා ඒ වගේම මේ වගේ දේවල් කියවෙනවා ඒ වගේම කියවෙන දෙයක් තමයි යම් කිසි ආකාරයෙන් අගමැති අස්වුනොත් එහෙම ඇමති මණ්ඩලයේම සම්පූර්ණයෙන්ම අස්වුනාසිය සලකනවා. දැන් අපිට විසඳගන්න තියෙන ප්‍රශ්නේ මේකයි. මේ ජනවාරි 8 වෙනිදා පැවැත්වුවේ ජනාධිපතිවරණයක්ද එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරගන්නා මහමැතිවරණයක්ද කියලා. ඒකට උත්තරේ කවුරුද දන්නවා? රාජකීය විද්‍යාලයේ අද උදි අපුඩි ගහපු කොල්ලොත් දන්නවා ඇති ඒකට උත්තරේ. මොකක්ද උත්තරේ? මේ පැවැත්වුවේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නෙවෙයි කියන එක. ජනාධිපතිවරණයෙන් වෙන්නේ මොකද්ද? ජනාධිපති වෙනස් වෙන එක පමණයි. පමණයි වෙන මොනවාක්වත් වෙනස් වෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ නායකයා වෙනස් වෙනවා ඒක ඇත්ත. නමුත් කැබිනට් මණ්ඩලයේ නායකයා කියන්නේ අගමැති නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. මේ මේක කොහොමත් නැහැ. ජනාධිපති වෙනස් වුණායි කියලා කැබිනට් මණ්ඩලය වෙනස් වෙන්න ඕනේ කියලා. හරි ජනාධිපති අසුනා හරි පෙරදුනා හරි කියලා කැබිනට් මණ්ඩලය විසිරුව හැරෙනවා. මේ වගේ කිසිම දෙයක් නැහැ. අගමැති අසුනොත් කැබිනට් මණ්ඩලය විසිරුව හැරෙනවා. ඒක හරි. මාමට අමතක වුණාට අපි මොනව කරන්නද? මේක එක වගන්තියක් තියෙනවා. 47 වෙනි වගන්තිය. ජනාධිපතිට පුළුවන් කැබිනට් මණ්ඩලය අස් කරන්න. ඔහුගේ අස්වලින් නිකුත් කරන ලියවිල්ලකින්. දැන් ජනවාරි 9 වෙනිදා සවස 6ට විතර මෛත්‍රීපාල දිවුරුම් දුන්නා. 6:00 වෙනකොට මම ප්‍රතිපාදන කොමිසමෙන් අස් වුණා. මේක පොඩි දෙයක්. නමුත් මෛත්‍රීපාල ඒ 6 වෙනි පැයේදී හරි කීයේ හරි වෙලාව කීයේ මට මතක නෑ. ඔව් කිසි විටකත් අස්සම් කළා ලියුමක් නිකුත් කෙරුවේ නැහැ හිටපු කැබිනට් මණ්ඩලය අස් කරනවායි කියලා. ඔයවත් ලියවිල්ලක් නිකුත් කෙරුවේ නැහැ. 47 වෙනි වගන්තිය යටතේ ඔහුට ඕනනම් ඒක කරන්න තිබුණා. ඔහුට ඕනනම් කරන්න තිබුණා. නමුත් ඔය ඉන්න නීති විශාරදයෝ අර නීතිඥ සංගමේ උපුල් ජයසූරේවත් එහෙම නැත්නම් වෙන කවුරක්වත් ඔහුට උපදෙස් දීලා තිබුණ නැහැ. මේක කළා හිටින්න කියලා. 47 වෙනි වගන්තියට දෙ කරා නම් අන්න හරි. කෙරේ නැත්තම් මොකක්ද තත්තේ? දිමු ජයරත්න තාමත් අගමැති. ඒකයි මම කියන්නේ. දිමු ජයරත්න අගමැතිකමෙන් අස් නොකරපු තත්වයක් යටතේ අනිත් ඇමතිවරුන් ඇමතිකම් වලින් අස් නොකරපු තත්වයක් යටතේ ඔවුන් තාමත් අගමැති සහ ඇමතිවරු. එසේනම් මෛත්‍රීපාල කෙසේද 43 3 වෙනි වගන්ති යටතේ අගමැති කෙනෙක් පත් කරේ? 43 3 වෙනි වගන්ති යටතේ අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන් ඒක මම දන්නවා. ඒකට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නැහැ කියන එකත් මම දන්නවා. ජේ.ආර්.ඒ. ව්‍යවස්ථාව හදලා තියෙන එහෙමයි. පාර්ලිමේන්තුවට යන්න ඕනේ මම හිතනවා නම්. ඒ කියන්නේ ජනාධිපති හිතනවා නම් මේ පාර්ලිමේන්තුවේ වැඩි සහයෝගයක් ගන්න පුළුවන් අන්න අහවලාට කියලා. ඒ අහවලාව අගමැති හැටියට පත් කරන්න පුළුවන්. 43 3 වෙනි වගන්ති යටතේ. ඒක හරි. නමුත් ඊට ඉස්සෙල්ලා අගමැති ඉන්න අගමැති වස් කළ හැටින් නේ මේක අගමැති අස් වෙන්න ඕනේ. එහෙම නැතුව කොහොමද තවත් අගමැති කෙනෙක් පත් කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ හැමතිස්සෙම ඕනම තනතුරකට දෙන්නෙක් පත් කරන එක. අර මතකද කොලොන්න නේද? කොලොන්නට මන්ත්‍රීවරු දෙන්නෙක් හිටියා එක කාලයක් මාමගේ ආණ්ඩුව යටතේ. දැන් බෑනා යටතේ කලවාන. මටත් දැන් වයසට යන නිසා ටික අමතක වෙනවා සමහර දේ. කොළොන්නයි කලවාන දෙක එක වගේ. කලවාන ආසනයේට മന്ത്രിවරු දෙන්නෙක් හිටියා. දැන් මෙහෙරට අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා. ඇත්ත කතාව ඒකයි. ඇත්ත කතාව අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා. මේ අනිත් එක ඇමතිවරයෙක්වත් අස් වෙලත් නැහැ අස් කළත් නැහැ. මේක නීති අනුකූල ආණ්ඩුවක් නෙවෙයි. මම ඕනම නීති විශාරදයකට අභියෝග කරන මාත් එක තර්ක කරන්න කියලා මේ විශාරදිකු නිකන් මේ ආරේ මේ අර නඩු නැති ගොඩ පෙරක දෝරුවට නෙමෙයි
අඩුන තියඇත්තෙක් මන්තරක කරන්න යන්න මට වෙලාවක්නේ. නමුත් හොඳ මිනිියෙක් ඉදිරිපත්වෙනන විශාර්දයක් කියල කියෙන මිනිෙක් මම ලෑස්ති ඔහුත් සමඟ වාද කල පෙන්නන්න මේ ආණ්ඩුව නීතියනුකුළ නෑකල්. මේ නීත්‍යානුකුල නොවන තත්ත්වයක් යටති. මේ ව්‍යවස්ථාව බල්ලට දාලා තියෙන අවස්ථාව. මයින්ද නැති රට බල්ලට ගිල්ල. ඒකත් එක උත්තරයක් ඕකට තියෙන. මේ බල්ලට ගිය රටේ ව්‍යවස්ථාවක් නැති රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැති රටේ මොනවා වෙන්න බැරි දෙක පැත්තකින් බැලුවොත් තියෙන. දැන් පහුගිය දවස්වල අග්‍රවිනිශ්චයකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණා. අග්‍රවිනිශ්චයකාරය මොහන් පීරිස්. කවුද දැන්ට අග්‍රවිනිශ්චයකාරය? මොහන් පීරිස්. ශිරාණි බණ්ඩාරනායක අස්කරේ පැහැදිලිව පාර්ලිමේන්තුවට ගෙනලද යෝජනාවක් සම්මත වෙලා ඒ පාර්ලිමේන්තුවේ දීලා තියෙන ඒ සම්ප්‍රදාය සහ ඒ ප්‍රතිපාදනය ඒ පිළිවෙල අනුගමනය කිරීමෙන් තමයි ඔහු අස්කෙරුවේ. ඒකට ස්ථාවර නියෝග යටතේ කමිටුවක් පත් කළා. මේ අවශ්‍ය කරන සියලුම පිළිවෙල් අරගෙන තමයි කෙරුවේ. නමුත් අද මෛත්‍රීපාල තීරණය කරනවා ඒක නිත්‍යානුකූලව වෙලා නැහැ කියලා. මෛත්‍රීපාලට කවුද බලය දුන්නේ? මෛත්‍රීපාලට පුළුවන්ද මේ වගේ තීරණයක් ගන්න පාර්ලිමේන්තුවේ වැරද්දක් කළා තියෙනවායි කියලා? එහෙම නැත්නම් ශිරාණි බණ්ඩාරනායක අස්කිරීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් ගිහිලා තියෙනවායි කියලා හරි ව්‍යවස්ථාව කඩලා තියෙනවායි කියලා හරි තීරණය කිරීමේ අයිතියක් ජනාධිපතිර නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. මේ ව්‍යවස්ථාවේ කොතනකවත් නැහැ එහෙම කියලා. ජනාධිපති මේ කරන්නේ තමන්ගේ කාර්යයන්ට පිටින් යන දෙයක්. කාර්යයන්ට පිටින් යන දෙයක්. ඔහුට බලයක් නැහැ. ඔහුට තබා අධිකරණයටවත් බලයක් නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසි පරිදි අනුගමනය කරාද නැද්ද කියලා තීරණය කරන්නට. ඒක තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුවට පමණයි. වෙන කාටවත් ඒක තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාදායකයට මේ වගේ වැරද්දක් වෙලා තියෙනවා නම් වැරද්දක් වෙලා තියෙනවා කියලා මම කියන්නේ. වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක තීරණය කරන්න පුළුවන් ව්‍යවස්ථාදායකට පමණයි. අධිකරණයටවත් විධායකයටවත් ඒක කරන්න බෑ. මොකක් හරි කරනව නම් මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන තියෙන්න ඕනේ. ප්‍රතිපාදන නැතුව කොහොමද මේවා කරන්නේ? ව්‍යවස්ථාවේ නැති දේවල් අපිට කරන්න බෑනේ. මම විධායක ජනාධිපති නෙවෙයි කවුරු වුණත්. මේවා කරන්නේ මම හිතන්නේ සක්‍රියටත් ඇති නීති රීති ටිකක් අපි දන්නේ. සක්‍රියටත් හිතුණු මත ඔය කරන්න බැරුව ඇති. සක්‍රියට තැතිනේ නීති රීති ටිකක් මේ විදිහට සක්විති රජුරන්ට උනත් නීති රීති ටිකක් තියෙන මේ විදිහට තමයි වැඩ කරන්න පුළුවන්. මෛත්‍රීපාල සක්විති රජුරන්ටත් එහාද? යහන්නේ එච්චරයි. අනිත් එක මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. එදා 11 වෙනිදා ඔය ගිනාපු යෝජනාව ශිරාණි බණ්ඩාරනායක අස්කරන්න ගිනාපු යෝජනාවත් එහෙම නැත්නම් කමිටුවක් පත් කරන්න ගිනාපු යෝජනාවත් එක්ක ලොකු කතාවක් තිබුණා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කෙරුවා. අද නෙමෙයි. එදත් ප්‍රශ්න කෙරුවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු. ඒ ප්‍රශ්න කරාම කතානායකතුමා විවාදයේ අවසානයේදී මෙන්න මේ කතාව කියනවා. මේක හොඳින් අහගන්න. මේ 2013 ජනවාරි 11 වෙනිදා හැන්සාඩ් වාර්තා. 650 වෙනි තීරුව. මුන්නම් ගිහිල්ලා බලාගන්න. 650 වෙනි තීරුව. කතානායකතුමා ගරු ඇමතිවරුනි, ගරු මන්ත්‍රීවරුනි, අදාළ ස්ථාවර නියෝග හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මම අධ්‍යයනය කර බැලුවෙමි. ජනාධිපතිතුමාට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා මා වෙත මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරුන් අත්සන්කොට ලබා දෙන ලද යෝජනා සම්මතයට අමතරව අලුත් යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බව මම ප්‍රකාශ කරමි. දැනට ඉදිරිපත් කර ඇති යෝජනා හොඳින් අධ්‍යයනය කර බැලීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ මෙන්න එක වැදගත්. ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 වෙනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107 වෙනි ව්‍යවස්ථාව සහ 78 අ ස්ථාවර නියෝග යටතේ බව ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. ඊළඟට 651 වෙනි තීරුවේ තවද
මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් විෂමාචාර යෝජනා හේතුවෙන් එම විෂමාචාර චෝදනා පිළිබඳ පරීක්ෂණය කොට එම චෝදනා එකක් හෝ ඊට වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවොත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාර පදවියෙන් ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදලි හරාලහමිලාගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා මෙච්චර දිගනමක් මොකද දන්නේ නැහැ මට දෙන්නේ ඉවත් කිරීම සඳහා යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතුය සඳහන් වන බැවින් මෙම යෝජනාවේ පරමාර්ථය ඉතා පැහැදිලි වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමඟ කිය යුතු 107(3) ව්‍යවස්ථාව ප්‍රකාර යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දින න්‍යායපත්‍රයේ අඩංගු කර ඇති යෝජනාව ප්‍රමාණවත් බව මම ප්‍රකාශ කරමි. ඊට පස්සේ ඒක ඡන්දයට දානවා. දැන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇති වුණා මේක තීරණය කරන්න ඕන පාර්ලිමේන්තුව මිසක් වෙන කවුරක්වත් නෙවෙයි. මේක තීරණය කළා ඉවරයි. කතානායකතුමා තීන්දුවක් දීලා ඊට පස්සේ ඒ තීන්දුව අනුව ඡන්දය දුන්නා පක්ෂව සහ විපක්ෂව. ඒ තීන්දුව පිළිගත්තා. රනිල් වික්‍රමසිංහත් ඒ තීන්දුව පිළිගත්තා. ඒකනේ විරුද්ධව ඡන්දය දෙන්නේ. නැත්තම් විරුද්ධව ඡන්දය දෙන්න බෑනේ. එහෙමනම් කරන්න තිබුණේ මොකද්ද? මේ තීන්දුවට අපි එකග වෙන්නේ නැහැ කියලා නැගිටලා යන එක. එහෙම ගියේ නැහැ රනිල් වික්‍රමසිංහ. නැගිටලා ගියේ නැහැ. ඌ ඡන්දය දුන්නා විරුද්ධව. යමෙක් ඡන්දය දෙන්නේ කොහොමද විරුද්ධව? විරුද්ධව ඡන්දය දෙන්නේ ඒ තීන්දුව පිළිගන්න නිසා. පිළි අරගෙන තමයි විරුද්ධව ඡන්දය දෙන්නේ. පිළි අරගත්තේ නැත්තම් නැගිටලා යනවා. එච්චරයි. දැන් එහෙම එකක් උන්නේ නැහැ නේ. එහෙමනම් අපි කියනවා මේ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම මේක හොඳ නරක පැත්තකින් තියන්න. යා ඉවත් කරපු එක හරිද වැරද්ද පවු නේද? අනේ මේ ගෑනු මිනිස්සුයම නට ඉවත් කරේ. ඊයේ ප්‍රශ්න පැත්තකින් තියන්න. ඊයේ ප්‍රශ්න පැත්තකින් තිබ්බම කළ යුතු ක්‍රියාමාර්ගයේ හරියටම අනුගමනය කළා පාර්ලිමේන්තු සම්ප්‍රදාය උඩ තමයි මේව අස්කරුවේ. අස්කරට පස්සේ නිත්‍යානුකූලවම මොහාන් පිරිස පත් කරා අගවිනිසුරු බවට. 44 වෙනි අගවිනිසුරු මේ පණ්ඩියෝ කියන්න පටන් ගත්තා 43 වෙනි අගවිනිසුරු 44 ඩිෆැක්ටෝ ඩිජුරේ ආරාමය දන්න වචන ටික ඔක්කොම ලියලා මෙයාගේ අගවිනිශ්චකාර පදවිය නැහැ කියලා කියන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවට ආවෙත් නැ මොනවා කරන්නේ? ජනාධිපති තීරණය කරනවා අර ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නැහැ කියලා. යා කොහොමද ඒක තීරණය කරන්නේ? බෑ ඒක තීරණය කරන්න. ජනාධිපති නෙවෙයි ජනාධිපතිගේ කවුරු වුණත් ඒක කරන්න බෑ. ඒක මම පැහැදිලිව කියනවා. ජනාධිපතිරේ මේ ජනාධිපති කිව්වට හැම එකක්ම බෑ කරන්න තේරුණාද? හැම දෙයක්ම ඕන නැති දෙයක් ඕන දෙයයි ඕන නැති දෙය හැම එකම කරන්න බෑ. ව්‍යවස්ථාවේ තියෙනවා නම් පමණයි කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ නැති දේවල් කරන්න බෑ. ව්‍යවස්ථාවේ නැහැ යාට පාර්ලිමේන්තුවට ඇඟිලි ගහන්න පුළුවන් කියලා. ඒක කරා. කල්ල ඉවරලා අර කවද කවුද යගේ නමත් මට මතක නැහැ. ඈ ශ්‍රී පවන් මහත්මයා පත් කරන අග්‍රවිනිශ්චයකාරයෙක්. දැන් මේ රටේ අග්‍රවිනිශ්චයකාරයෝ දෙන්නෙක් ඉන්නවා. එක විදියකට බලන්න. නමුත් මම කියනවා හරි විදියට මේ රටේ ඉන්නේ එක අග්‍රවිනිශ්චයකාරයයි. කවුද? මොහන් පිරිස්. මේ රටේ ඉන්නේ හරි එක අගමැති. ඒ කවුද? දීමු ජයරත්න. දීමු ජයරත්න මේ රටේ තාමත් අගමැති. මොහන් පීරිස් මේ රටේ තාමත් අගවිනිසුරු. හරි. CID එකේ මහතුරු මෙතන ඇති. නැති වෙන්න බෑනේ. තවත් දැනගන්න ඕන නම් මාව CID එකට ගෙනියන්න ඕනේ. අපේ ගෙදරම තේ එකක් බීලා තේ එකක් දීලා මේ ටික මම හොඳට පැහැදිලි කරන්නම්. බය වෙන්න එපා. මම කොහොත් පැනලා යන්නේ නැහැ. මේ රටින් යන්නේ නැහැ මම. කාට බයද මම මේ රටින් යන්නේ? කාටද බය? අපේ ගෙදර එන්නකො අපේ නෝනා තේ එකක් හදලා දෙයි. ඒකත් බීලා මම ඊටු ටික පැහැදිලි කරන්න. මේකේ තව තීරණ නැති දෙයක් තියෙනවනේ. දැන් අහගෙන යතිනේ මේක. අහගෙන තවත් තීරු ගන්න ඕන නම් එන්න අපේ ගෙදර. මාව CID එකට ගෙනිච්චොත් එහේ මට කන්න බොන්න දෙන්න හොදට. ඊවා සර්ව සම්පූර්ණ විදියට කරන්නේ නැත්නම් අපි ඒක ඉදිරියෙලා මේක කරගෙන යන්න එච්චරයි. තවත් තීරුම් ගන්න දෙයක් තියෙනවා. CID එකේ මහතුරු නුගත් දේවල් තීරෙන්නේ නැහැ. ඒකත් මම දන්නවා. මේ නිසා පැය ගණන් සමයද තීරුම් කරලා දෙන්න වෙයි. ඒ කොහොම වෙතත් මම කියනවා මේ රටේ අගමැති දිමු ජයරත්න මේ රටේ අග්‍රවිනිශ්චයකාර මොහන් පීරිස් කියලා. මම මේ කියන්නේ ව්‍යවස්ථාවට එකඟව.
මම නීතිඥයෙක් නෙවෙයි ඒක ඇත්ත. මේක දැනගෙන නීතිඥයෙක් වෙන්න ඕනේ නැහැ. නීතිඥයෙක් වීමේදී නීතියේ මූල ධර්ම අරම ඉගෙන ගන්න ඕනේ. මේකට මූල ධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකම කියන්නේ මේක ඉගෙන ගන්න මේ සාමාන්‍ය තර්ක න්‍යාය දන්නවා නම් ඇරිස්ටෝටල් උන්වහන්සේගේ මොනවද කියලා තියෙන්නේ කියලා දන්නවා නම් මේක කරගන්න පුළුවන්. එච්චරයි. දැන් මෙතන ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ලා කිව්වා මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා. දැන් ආණ්ඩුව පැත්තෙන් අපි තර්කය කියමු. ආණ්ඩුව පැත්තෙන් තර්කය කියමු. ආණ්ඩුව කියන්නේ මොහාන් පීරිස් අග්‍ර විනිශ්චයකාරයා හැටියට හිටපු එක වැරදි. එම පත්වීම බල රහිත කරනවා, ශූන්‍ය කරනවා කියලා. බල රහිත කරනවා, ශූන්‍ය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඔහු ගත්ත සියලුම තීන්දුව අහෝසි වෙනවා කියන එක. මතක තියාගන්න මේ ව්‍යවස්ථාවේ 119 කියලා වගන්තියක් තියෙනවා. ඒ 119 වෙනි වගන්තියේ කියවෙනවා විනිශ්චය මණ්ඩලයක් වැරදියටපත් කරාට ඒ විනිශ්චය මණ්ඩලය විසින් ගන්නාලද තීන්දුව අහෝසි වෙන්නේ නැහැ කියලා. ඒක හරි. ඕක උඩ තමයි අර උපුල් ජයසූරිය කියන මිනිහා තර්ක කරන්න ගත්තේ. මොහාන් පීරිස් ගත්ත තීන්දුව ඔක්කොම හරි කියලා. උපුල් ජයසූරියට තීරණ නීතියක් තියෙනවා. කොහොම මේ මිනිහා නීතිඥ සංගමේ සභාපති වුණාද කියන එක මට ප්‍රශ්නයක්. ඒකෙන් කියවෙන එකම ගතියයි නීතිඥවරුන්ගේ தત્ත්වයේ පමණයි. දැන් 119 එක තියෙන එක ඇත්ත. 119 කියලා බස් එකක් තියෙනවා මහරගමින්දල නුගේකොට්ට යන්න. ඒ කියන වෙලාවකවත් ඕක කිව්ව නම් තව කමන්නේ නැහැ කිව්ව. 119 ඕම එකක් නැහැ. බස් එකෙත් නැහැ එහෙම එකක්. ව්‍යවස්ථාවෙත් නැහැ. දැන් ව්‍යවස්ථාව අනුව මොහාන් පීරිස් මේ විදිහට අහෝසි කළා නම් එයාගේ බල රහිත කළා නම් ශූන්‍ය කළා නම් නිලය ඔහු ගත්ත තීන්දුව නිවැරදි වෙන්නේ නැහැ 119 යටතේ. 119 යටතේ වෙන්නේ පත්කිරීමක් කළේදී වැරදියට කරලා තිබුණා නම් පත්කිරීමේදී යම් කිසි දෝෂයක් ඇති වෙලා තියෙනවා නම් ඒ දෝෂය නිසා ඔහු ගත්ත තීන්දුව අවලංගු වෙන්නේ නැහැ කියලා. දැන් මේගොල්ලෝ කියන්නේ පත්කිරීමේදී දෝෂයක් නෙමෙයි. පත් කර නැත. පත් කරපු නැති මිනිහෙකුට කොහොමද තීන්දුව දෙන්න පුළුවන්? පත් නොකළ මිනිහෙකුගේ තීන්දුව නැහැ. පත් කරපු මිනිහෙකු නම් තීන්දුව දුන්නත් ඒවත් අවලංගු නැහැ කියලා හිතන්න පුළුවන්. ඒක හරි. පත් නොකළ මිනිහේ. පත් නොකළ මිනිහෙකුගේ තීන්දුව ඔක්කොම අහෝසි. එතකොට පත් නොකළ මිනිහෙක් තමයි මහින්ද රාජපක්ෂට තුන්වෙනි වතාවේ තරඟ කරන්න පුළුවන් කියලා තීන්දුවක් දුන්නේ. අර 10 දෙනෙක්ගේ සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගින්. ඒකේ සභාපතිලා හිටියේ මොහාන් පීරිස්. මොහාන් පීරිස් අගවිනිසුරු නොවේ නම් ඒ වෙලාවේ එම විනිශ්චය මණ්ඩලයට අහෝසි, එම තීන්දුවත් අහෝසි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂට තුන්වෙනි වතාවක් තරං කිරීමට හැකියයි කියලා. එහෙම නැත්නම් ඒ අර්ථකථනයක් මතයක් විමසූ වෙලාවේ ඒ මතය මෙන්න මෙහෙමයි කියලා කිව්ව එකත් වැරදි. දැන් මේ මතය උඩ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ. මේ මතය උඩ තමයි මේක වැදගත්. මේ මතය උඩ තමයි මැතිවරණ කොමසාරිස්ට කිව්වේ ජනාධිපතිවරණය පවත්වන්න කියලා. අර මතය වැරදි නම් ජනාධිපතිවරණය පවත්වන්න කියලා කියපු එකත් වැරදි. ඒකත් අහෝසි වෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? එහෙමනම් ජනාධිපතිවරණයත් අහෝසි. එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති නෙවෙයි. ඔහුගේ තර්කානුකූලන්තය ඔච්චරයි. ඒතර දැන් මේ රටේ මෛත්‍රීපාලත් නැහැ, ජනාධිපතිත් නැහැ, අගමැති තාම දීමු. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? දිමුට අගමැතිකම් බාර දීලා මෛත්‍රීපාල ගෙදර යන එකයි තියෙන්නේ. ඇත්ත කතාව ඒකයි. ඔහු ජනාධිපති වෙලා නැහැ. මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ. මං තර්ක කරන්නම්. මට කරන්න පුළුවන් එකම දේ තර්ක කිරීම පමණයි. මං තර්ක කරන්නම්. ඕනම කෙනෙක් එක්ක මම නැවතත් කියන නිකම් මේ නඩු නැති පෙරක දුරුවත් එක මම තර්ක කරන්න යන්නේ. මට කාලිනාශි කරන්න දෙබේ. මට පිළිගත හැකි නීති විශාරදයක ඉදිරිපත් වෙනවා නම් මම තර්ක කරන්න. දැන් මේකයි තත්වය. මේ රටේ ආණ්ඩුවක් නැහැ, පාණ්ඩුවක් තියෙන්නේ. ජනාධිපති කෙනෙකුත් නැහැ. හරි විදියට බැලුවම ඒගොල්ලන්ගේ මේ ආණ්ඩුව තර්ක කරන විදිහ මම මේ කියන්නේ.
ආණ්ඩුව තර්ක කරන විදිහට මොහාන් පීරි සගවිනිසුරු නෙවෙයි නම් නම් එහෙම නම් එහෙම තර්ක කිරීම අනුවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිද නොවේ. දැන් නැති ජනාධිපති කෙනෙක් නැති අගමැති කෙනෙක්ව පත් කරගෙන නැති ආණ්ඩුවක් පිටවගෙන දෙයියන්ගෙන් පිටය රටට. මේක පුදුම පුදුම රටක් නේ මේක. පුදුම රටක්. ඉතින් අපිට කටවහගෙන ඉන්න කියන දෙය කියලා. එහෙම බෑනේ. අපිට පේන දේ අපි කියනවා. පේන දේ කියනවා. මාධ්‍ය ප්‍රකාශ වුණත් නැත ප්‍රචාරයකවත් නැත අපි කියන්න ඕන. හොඳයි. දැන් මේක තමයි මේ தত্ত্বය. එතකොට දැන් මෙතන බලාගෙන ගියාම රෙජිමේ ආරම්භ දැම්මා. නමුත් මුන්ට රෙජිමයක් හරියට පත් කරගන්න බැරි වුණා. ඇත්ත කතාව ඒකයි. රෙජිමයක් පත් කරගන්න බැරි වුණා. බටහිරයන්ගේ ඔක්කොම උපාමාරු යටතේ. ඔවුන්ගේ සියලු සැලසුම් දැන් නැති වෙලා තියෙන්නේ. නමුත් මේ රටේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. මේ රටේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. අඩු ගානේ මේ වෙච්ච සියල්ල නිවැරදි කරගන්න පුළුවන්. මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂව මොන විදියකට හරි මොන විදියකට කියන්නේ නීති විරෝධී විදියකට නෙමෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ මොන විදියකට හරි අගමැති බවට පත් කිරීමෙන් එහිදී හරස් වෙන කාරණයක් පමණක් මම කියලා මගේ කතාව නවත්තන. ඒකට හරස් වෙන්නේ වෙන කවුරක්වත් නෙවෙයි කනගාටුවෙන් උනච්ච යඬවන නිමල් සිරිපාල. නිමල් සිරිපාල බලාගෙන ඉන්නවා අගමැති වෙන්නද නැහැ. දිගටම විපක්ෂ නායක හැටියට ඉන්න. ඔහුට අගමැති වෙන්න බැරි බව ඔහු දන්නවා ඇති. නමුත් දිගටම විපක්ෂ නායක වෙලා ඉන්න පුළුවන් කියලා, ඒ කියන්නේ අර රනිල් ගියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හැටියට ඉන්න. තර්ක කරන්න ගියාම පුදුම තර්කණේ ගේන්නේ. විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක විපක්ෂ නායක වෙලා ඉන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් ඊනියා ජාතික ආණ්ඩුවක ඇමතිවරයෙක්වත් වෙන්න පුළුවන් කියලා හිතනවා. මීට වඩා බලාපොරොත්තු වෙන්නේ. මේ බලාපොරොත්තු උඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රටේ ජනතාව තිබ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කරන්න මේ මිනිස්සයා සූදානම් වෙලා ඉන්නවා. මේ සූදානම මොකද්ද? මේ රටේ ජාතිකත්වය අහෝසි කිරීම සහ පාවා දීම. ඒක තමයි බටහිරයන්ගේ අවශ්‍යතාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාව ඒකද? මම අහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය මේ රටේ ජාතිකත්වය නැති කිරීමද, ජාතිකත්වය අහෝසි කිරීමද? එහෙම නැත්නම් වෙනත් විදිහකට කියනවා නම් ඔවුන්ට වඩා වැදගත් වෙන්නේ නිමල් සිරිපාල දිගටම විරුද්ධ පක්ෂයේ නායක හැඩට ඉන්න එකද? විපක්ෂයක් නැති විපක්ෂයක නායක හැටියට ඉන්නද? අද මෛත්‍රීපාල මොන විදියට ගත්තත් එක්සත් ජාතික පක්ෂයේ හිරකාරයෙක්. ඔහු අපිට ආරංචි විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉස්සරහා නම් බොහොම නිර්භීතව එඩිතරව තර්ජන ගර්ජන වල යෙදෙනවා. ව්‍යායවැය විවාදෙත් උන්ට ඡන්දය දෙන්න කියලා. ඒකට විරුද්ධ වෙච්ච අය තියෙනවා. නෝ මම අහනවා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට කරන තර්ජන ගර්ජන කරනවාද එක්සත් ජාතික පක්ෂිකයන්ට කියලා? මම කරන්නේ බෑ යාට. විධායක ජනාධිපති වුණාට විධායක අගමැති රනිල් වික්‍රමසිංහ නිසා. ඔය මොනවා කරත් ලොන්නරුවේ රාජකීය විද්‍යාලයට වඩා කොළඹ රාජකීය විද්‍යාලය තාමත් ඉහළින් ඉන්නවා. ඒකයි ඔතන කතාව. අවසාන වශයෙන් ගත්තාම මම මේක හොඳයි කියනවා නෙමෙයි. ඒකයි කතාව. දැන් මම මේ ආණ්ඩුවේ දූෂණ ගැන කතා කරන්න යන්නේ. මේ මාසෙට වෙලා තියෙන දූෂණ බොහොමයි. ඒවා කතා කරන්න ඕනේ. මම කතා කරන්න ගියොත් මේ අනිත් අයට කතා කරන වෙලාවක් හම්බ වෙනවා.
ආසයක් ඇතුළත කරලා තියෙන දූෂණ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අතරේ තමයි අද මේ සම්පූර්ණ රටේ අනාගතය පැවරිලා තියෙන. ඕම් මත තමයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුකම් අපි ඉල්ලා සිටින්නේ එකමයි. මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඡන්දය දීලා තියෙන්නේ ජාතිකත්වය වෙනුවෙන්. මේ 56 දරුවෝ අපි. මහින්ද රාජපක්ෂත් 56 දරුවෙක්. නමුත් 56 දරුවෝ නොවන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. බණ්ඩාරනායක මහතාගේ දරුවෝ වුණාට 56 දරුවා නොවන චන්ද්‍රිකාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාම ඉන්නවා. ඇය බණ්ඩාරනායක මහත්මයාගේ දරුවෙක් තමයි. ආත්මයේ දරුවෙක් තමයි. නමුත් ඇය 56 දරුවෙක් නෙමෙයි. අවසාන වශයෙන් යන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිවාසිකම අහෝසි කිරීමටයි. මෛත්‍රීපාල ලොකුවට කතා කරනවා අපි දැන් ජනාධිපති කොමිසමක් ගේනවා විගහට. විගහට කියලා කියන්නේ මැතිවරණයට කලින් කියන එක වෙයි කියන්නේ. ඒක විවස්ථාවට පිටින් යන එකක් වෙන්න පුළුවන්. අර පාටදී චම්පික මුක්තිය පැත්තකින් දානවා. මුක්තිය පැත්තකින් දාන්නේ කියන්නේ ව්‍යවස්ථා පැත්තකින් දාන්න කියන එක. ව්‍යවස්ථා පැත්තකින් දාලා මේක කරන්න. මේ සඳහා ඉදිරිපත් වෙන අය කියන්නේ. ව්‍යවස්ථා පැත්තකින් දාලා ජනාධිපතිට දඬුවම් කළා. ජනාධිපතිගේ ජනාධිපති කියලා කියනවා මට. තාම කියවෙන්නේ ජනාධිපති කියලා මහින්දට. මෛත්‍රී මම ජනාධිපති නෙවෙයිනේ. ජනාධිපති උනේ නෑනේ. මොහන් රාජපක්ෂ මොහන් පීරිස් අගවිනිසුරු නෙවෙයි නම් මෛත්‍රී බාරත් ජනාධිපති නෙවෙයි. එතකොට මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නීති ප්‍රශ්න, තර්ක ප්‍රශ්න. අවශ්‍ය වෙන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කරලා ඔහුගේ රෙජිමේ නෙවෙයි. මහින්ද රාජපක්ෂ රෙජිමේ නෙවෙයි, රාජපක්ෂම දේශපාලන වේදිකාවෙන් අතුගා දැමීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තීරණය කරන්න වෙන්නේ ඔවුන් ඒක කරනවද නැද්ද කියන එක පමණයි. ඒක කරන්න තීරණය අරගෙන ජනතාව ඉදිරියට නම් එන්න එපා ගොයියෝ. ජනතාව ඉදිරියට ආවොත් එහෙම ඒක කළා ජනතාව උන්ට සමාවත් දෙන එක නෑ කොයි විදිහකටවත්. හොඳයි අපි බලාගමු මැතිවරණයේදී මොකද වෙන්නේ කියලා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.